සම්පතු සර්මයි සුපින්වත් ඔබ හැම දෙනාටම. සාර්ධර්ම වලින් සපිරි දැහැමි සමාජයක් බහි කිරීමේති ආගම දහමෙන් අපට ලැබෙන්නේ මනාපිටිහලක් ඉතින් සංහින්දියාවෙන් සපිරි රටක් දැහැමි සමාජයක් නිර්මාණය කිරීමේ අරමුණින් විසිහතර පැය පුරාවටම ලෝතුරු ශ්‍රී සද්ධර්මය ඔබෝත සමීප කරනා බෞද්ධරූ පහි නාලිකාවේ දායකත්ව ධර්මදේශනාවයි මෙලෙසින් ආරම්භ වන්නේ දවසේදීත් ර්ම දේශනාවප වැත්ම සඳහා අපගේ ආරාධනය පිළිගෙන මෙහි වැඩමකොට වදාල. තලවත්තු ගොඩ, ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථාන ධීපති ත්‍රිපිටකාචාර් පූජපාද මිරහවත්තේ පඥාසිරි ස්වාමින්ද්‍රරැන් වහන්සේව අපි ප්‍රථමයෙන් මෙත්සිත් පෙර දැරිව සාධනාධයක් පවත්නයවෙන් පිළිගන්නවා. සාධූසාධූ සාධූ. ධර්මදේශනාවේ දායකතය ලබාගෙන කටයුතු කරන්නේ කළුතර මහාවස්කඩුව ගුණනරුවන නිවසෙහි පදිංචි, රනිල් ගුණරත්න මහතා එම මහත්මිය සහ දරු දෙදනා ඇතුළු පවුලේ ඥාති පිරිස විසින්. සුපින්වත්නිය එසේ නම් අප සියරු දෙනාම ධර්මදේශන ශ්‍රවණය කරන්නට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචසීලේ සමාධංවිම සඳහා සාධනාදයක් පවත්වා නමස්කාරය කියමෝ. සාධූ, සාධූ සාධූ. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමුතසේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතසේ පගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ධන් සරනංගට බුද්ධන් සරනංගච්ඡාමි දම්මන් සරනංගචඡා දම්මන් සරනංගච්ඡාමි සංගන් සරනංගච්ඡාම සංහන් සරනංගච්ඡාමි දුතියම්පි බුද්ධන් සරනංගච දුතියම්පි බුද්ධන් සරණංගච්ඡාමී තියම්පි දම්මං සරනංගච්ඡා දුතියම්පි දම්මං සරණංගච්ඡාමි දුතියම්පි සංහන් සරනංගච්ඡා දුතියම්පි සංහන් සරනංගච්ඡාමි තතියම්පි බුද්ධන් සරනංග්චා තතියම්පි බුද්ධන් සරණංගච්චා තතියම්පි දම්මං සරනංගච්්ඡාම තතියම්පි ධම්මන් සරනංගච්ඡාමී තතියම්පි සංඝන් සරනංගච්චා තතියම්පි සංහන් සරණංගච්ඡාමී සරනාගමනන් සම්පන්නන් ආමභන්තේ පානාතිපාතාවරමනීජික කාපදන් සමාදයා මානතිපතා වේරමනී සිකාපදන් සමාධියම අදන්නදාන වේරමනී සිිකාපදන් සමාධයා අදන්න අදාන වේරමනී සිකාපදන් සමාධයාමි කාමිසු මිච්චාචාරාවේරමනී සිි කාපදන් සමාධයාමකාමේ සු මිච්චාචාරා වේරමණී සිකාපදන් සමාධයාමි මුසාවාදාවේරමනී සිික්කාපදන් සමාධයා මුසාවාදා වේරමනී සික්කාපදන් සමාධියමි. සුරාමේරය මජ්‍ය පමාදටටානාවේරමනී කාපදන් සමාධයාමී සුරාමේරය මච්චපමාදට්ඨානා වේරමණී සිකාපදන් සමාධයාමී තිසරනේන සද්ධින් පංචසීලන් දම්මන් සාදුකන් සුරක්කි තංකත්වා අපමාදේන සම්පාදයේ තබබං ආමභන්තේ සදු සදු සදු. සමන්තාචකවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජත්ස සුනන්තු සග්ගමොක්ක දන් දම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්තා දම්මත් සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතත්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස, භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස අභිජාවිසමලෝ බූ්චිත්තස උපක්කෙ ලේසාති සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දෙනාම බලාපොරොත්තුවන්නේ තතාගත ලොවතුරාත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් දේශනාකොට වදාළ වටිනා දහම් පදයක් කාලේ පමණින් ශ්‍රවනය කරන්නටයි පින්නතුන්ලාගේ බලාපුොරොත්තුව සූදානම. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ කළුතර මහවස්කඩුව ගුණරුවන නිවසේ පදිංචි පින්වත් රනිල් ගුණරත්න මහත්මාත් එ වගේ මේ මහත්මාවත්ඒ තන්ද්‍රිකා ගුණරත්න මහත්මාවත් දරු දෙදෙනාවන විනෝෂාරුවනි ගුණරත්න ඒ වගේම තිවන්දී චමත්කා ගුණරත්න කියන මෙන්න මේ පවුලේ සියලු දෙනා තමයි අද මේ ධර්මදානමයේ පින් කමෙහි දායකත්වය දරන්න. ඉතින් පින්මත් රනිල් මහත්මා ප්‍රමුඛ මේ පින්න තුල්ලාා බොහෝම සතුටට පත්වන්නට ඕන මේ ධර්මය බෙදාදීම කියලා කියන එක සුළු පටු පින්කමක් නෙවෙයි මහානු භහව සම්පන්න පින්කමක් තමයි මෙ ධර්මය ප්‍රධානය කිරීම. එතකොට අද මේ පින්කම සිද්ධ කරන්නේ කළගුණ සැලකීමේ ශීර්සියෙන්. එතකොට පින්නතුන මේ පින්කම සත් පුරුස පින්කමක්. එනිසා පේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්ඩ සුදු සුආකාරයට පිනතුලා බොහෝ මොහුදට මේ දේශනාව ශ්‍රමණය කරන්නට ඕන. පින්නතුනි අද අපි පින්නතුන්ලාට කියල දෙන්නේ ඉතාමත්ම වටිනා දේශනාවක්. මේ දේශනාවේ නම තමයි වත්තුූපම සූත්‍රය. මධ්‍යමනිකායේ මූල පන්න්නසකේ සඳහන් වන ඉතාම වටිනා සූත්‍රයක්. ලොවතුරා බුදුරජාණන් වහන්සේ වස්ත්‍රයක් උපමා කරලා දේශනාකරු පුතුම් දේශනාවක්. බුදුරජාණන් වහන්සේ භික්‍ෂුන් වහන්සේලාට වදාරනවා මහනෙන කිලිටු වස්ත්‍රේකට අපි කැමති පාටක් ගහන්ඩ පුළුවන් කමක් නෑ. වස්ත්‍රය හුඳටම කිලිටුඋුණනාට පස්සේ ඒ වස්ත්‍රයට අපි කැමැති පාටක්. රතුපාට හරි නිල්පාට හරි කහපාටහරි මොනයම් පාටක් හරි මේ වස්ත්‍රයට ගහන්ට බෑ මොක දෙකට හේතුව වස්ත්‍රය කිලුටුයි. ඉතින් කිලිටු වස්ත්‍රේකට එවැනි පාටක් අපි සායම් කරන්ට ගියොත් අපි හිතන පාටනෙ වෙයි අපට ලැබින් මොකද දැලිරෙද් දෙකට පින තුළ කල්පනා කළ බලන්න දැලි සහිතරෙදකට අපි රතු ඩයිටිකක් දිය කරලා දානෝ. නැත්ත මේ ඇත්තුමි සුදු ඇඳුම්වලට නිල් දානෝ. ඉතින් පින්නතුනි කිලූටු සුදු ඇඳමකට දැලි ගෑවිච්ච සුදු ඇඳුමකට නිල් දැම්මට එක බැබැලීමක් නෑ. අපි ප්‍රාර්ථනා කරන හිතන පාට නෙවෙේ අපට ලැබෙන්න වෙනත් අපාට. ඉති බුදුරජාණන් වහන්සේ වදාරනවා අන්නඒ වගේ සිත කිලිටු කරන ධර්ම සිත දැ වස්ත්‍රයක් අපි කැමති වර්ණය අපට වදාගන්ට බැරි ඒ වස්තයේ ලිටු විත නිසා අන්නේ වගේ පින්නතුන් අපේ සිත කෙල්ටුවන කාරණ දාසයක් මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉළඟට උන්වහන්සේ වදාරණ පිරිසුදු වස්ත්‍රේකට අපි කැමැති ෝ නෑම පාටක් වරණයක් වෙදන්න පුළුවන්. වස්ත්‍රයේ හොඳට පිරිසිදයි නං අපි රතුපාට කැමතිනම් රතුපාට ඩයි දැම්මුත් එක රතු පාට වෙනෝ. වත්්‍රයේ හොඳට පිරිසිදුයි. නිල්පාට කැමතිනම් විනිල්පාට දැම්මත් වස්ත්‍රය නිල්පාට වෙනෝ. තවත් තමන් කැමැති කැමැති වූ නෑම පාටක් යෙදුවොත් අපි බලාපොරොත්වෙන පාටම අපට ලැබිෙනෝ එකට හේතුව තමයි වත්්‍රය ිදු නිසා එතකොට පින්නතුන දැම් මේ සිත කිලිටු කරන කාරණ දාසයක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් අපට උගන්න නවා අපේ මේ සිත කිලිටුවේනම් එතකට බලන්ඩ පිනුතුන බදුරජාණන් වහන්සේ මේ සූත්‍රීං ගන්නන්නේ අපේ සිත කිලිටවුනොත් අපි බලාපොරොත් වෙන්ඩුවෙන් අපට දුගතියක් මයි සේත්ම සුගතියක් අපට බලාපොරොත්තුවෙන්ට පුුවන්කමක් නෑ. එවගේ අපේ සිත පිරිසුදූනොත් අපිට සුගතියක් බලාපොරොත්තුවට පුළුවන් අපි දුගතියට වැටෙන්නේ නෑ තුර මෙතරන්න හැමෝම කැමති සුගතිගාමිවෙන්ඩ මේ ධර්මී ඉලක්ක රාශියක් තියෙනවන්නේ පලවිනි ලක්කේ තමයි අපි හැමෝගෙම තියෙන්ටන් අපායි වැටෙන් නෑකි නිලක්කේ. දෙවෙනි ලක්කඒ තමයි අපි හැමෝම හිතන්නට ඕු පොහෝම හරි සසුගති ගාමේනවා කියලා. එවගේම අවසාන ලක්ඒ තමයි ඉතාම ඉක්මනින් මේ සංසාර කතරින් එතර වෙනවාකෙන ඉලක්කය. එතකොට පින්නතුන දැම්මේ ඉලක්ක සපුරාගන්නට අනිවායම අපේ සිත පිරිසිදුවෙන්නට ඕු. ඉතුර මේ ධර්මය කියලා කියන්නේ තතාගත ධර්මය කියලා කියන්න කය හදන වැඩ පිළිියවෙලක්න වෙේ. සම්පූර්ණම හිත හදන වැඩපිළි වෙලා. එනිසා දැම් මේ සිත කිලිටුවට කාරණා දාසය පින්න තුළක් හොදට මතක තියාගන්නට ඕන මේ කාරණ සියල්ලම බැහැර කරන්ට අපි මහංචි ගන්නට ඕන. තු බුදුරජාණන් වහන්සේ පළමෙන්ම මේ සිත කිලිටු කරන අප විත්‍ර කරන එ වගේම අපහායගන්වන ලවෙනි කාරණය හැටියට වදාරන්නේ අභිජ්්‍යහා පිසම ලෝබු. පින්නතුනි අභිද්්‍යාාව කියල කියන්නේ මෙතන් අවිද්‍යානවේ අභිජ්්‍යා. අභිද්්‍යා කල කියන්නේ සොකීය වත්තුව පිළිබඳව සම්බන්ධව ඇතිවෙන ලෝබේට තමයි අභිජ්්‍යා කියලකන්. එතුළු විසම ලෝබය කියලා කියන්නේ අනුන් අයත්වත්තුවට ඇතිව ලෝබය එතුකොට පින්නතුන මේ අභිජ්්‍යා විසමලෝබය කියෙන අපේ සිිත්තල වැඩ කරන්න ඇැ්ද වැඩ කරනවා මොකක්ද අපේ වත්තුවටත් අපි ලොකු කෑදරකමක් තියෙනවාඒ වගේම අනුන්න ඇත්තුවත්තුවටත් අපේ ලොකු බැඳීමක් සමහරලට ආශ්‍රාවන් ඇති වෙනවා මේ දෙකම එකතු කරලා තමයි අභි්ා විසමලෝභ කෙන බුදුරජණන් වහන්සේ කෙලෙසයක් හඳුන්ර දුන්න එදකට පින්නතු මේක ලෝබය කියන එක ගැන පින්න තුල්ලාට අමුත්වෙන් කියන්ට දෙයක් නෑ. ලෝබේ ගැන අපි හැමෝම දන්නවා. මඟ අපි හැමෝටම ආශාව ඇත්වයෙනවා. හොඳයි කියන්න බලන්ට දැන් අපි ැමෝටම එක එක දේවල්ලට ආශාව ඇත්වෙනවන ඇැඳුම් පැළදුම්වලට යාන වහන වලට ගෙවල් දුරුවල් වලට දරුවන්ට නොයෙක් ොයෙක් දේවල් වලට ආශාව ඇතිවයෙනවා. ආ ඇතිවව නේද ඔව ඇයි අපි ආශචාව ඇතිය තැන් ආචාව ඇතිවයෙන එක නම් හැමෝට ඇති වෙනවා අපි දන්නවා දැයිම ආශාවට ඇතිවෙන්නමකද කියලා දන්නවාද දැමතිෙන හැමෝට මේ පුංචි දරුවගෙන් දල හැමෝට ආශාවන්නි එක ආශාවන් තියෙන ලෝභ සිත පහල වෙනවා ඇයි අපි ලෝබ කරන්න ක්කර හේතුවක් තියෙන්ට පෙනේ ද පින්නතුනි අපිට ආශාව ඇතිවෙන්නේ වෙන මොකක්වත් නිසාන වෙයි විඳීම නිසා මොකක් නිසාද විඳීම නිසා ඒ කොහොමද දැම් බලන්ට ඇහෙෙන් ලස්සන රූපයක් දැකල විඳිනවා ලස්සනයි ලස්සන මලක් ලස්සන වාහනයක් ලස්සනගයක් ඔන්න විඳිනවා. විදනු මොකද වෙන්නේ ආශාව ඇති වෙනවා කඩෙන් අහානවා ඔන්න විඳිනෝ සින්දුවක් අහනවා විඳිනවා ත් තමන් කැමිති දෙයක් අහනෝ විඳිනවා. විඳිනකුට මකද වෙන්නේ ආශාව ඇත්තිවයෙනවා. නාසේෙන් හොඳ සේෙන්ට් එකක් සුවඳ හා ආගධානය කරනවා. විඳීනවා. විදිනුට මොකද වෙන්නේ තන්න අහාව ඇතිවේෙනවා. ඊළඟට පින්නතුනි දිවෙන් මොනවද රස්ව විදදිී නවා විින්දිිනකොට න්න හාාව ඇතිවේනවා. කයට පහස විඳී නව ලබනවා තන්න අහාව ඇතිවේෙනෝ. එතකොට දැම් පින්න තුල්ලාට පැහැදිලි මේ විසම ලෝභය ඇතිවෙෙන් මකක් නිසාද විඳීම නිසා. දැන් අපිට ආශාව නං ඇතිවෙනව අපි ආශාව ඇතිවෙන හේතුව දැනගෙන හිටිය නෑ. ත අප ආශාව කරන්න මකක් නිසා ද විඳීම නිසා. ඉතින් පින්නතුනි පපුහුදුන් ගතය තමයි ඒ තමන් කැමති දෙයක් ලැබුණ හාම එකට ඇලනෝ. ඉතින්ගේ ඇලීම පින්නතුනි සමහර වෙලාට කරම පත බවට පත්ති ෙන. ක්‍රමාණකූලුවට ංචි ංචි දෙේවල්ට ආසාකරන ගිහිල්ලා. අන්තිමේද අනුන් සතු දේවල් වටත් තාශ කරනවා. අන් සතු ගෙවල්ලලට යාන වහනකලට අනුන් සතු සෑමදේකටක් අවිඤ්ඥානක සවිඥ්ඥානක බේදයක් නෑ පණ තියෙන දේවන්නලට තාසකරනවා නැති දේවල් වලට අතාශ කරනවා. ති මේ නිසා පින්න තුළ මේක දීුණු වෙලා දීනු වෙලා ගිහිල්ලා මේ ජීවිතයේම විශාල විපත්තීන්ට ලක්වෙඩ පුළුවන්. මේ විසම ලෝබේ නිසා. නිසා මේක මිලෝබය කියන එක පුහුදුන් අපි හැමෝටම තියෙනවා නමුත් අපි මේක පාලනය කරගන්නට මහංචි ගන්නටවුන් මොක ද අපේ ඉලක්කේ තමයි නිවං අවබෝධ කර ගැනීම නිවනේ දීමේ සියලු ආශාවන් අපි නැති කරනවා. එතකොට පින්නතුන දැම් බලන්ඩ එදා බුද්ධ කාලේ අවිද්‍යාවන් සවබොලෝබයෙන් ගත කරපුයි අපි දන්න. අදන්න පුබ්බක සිටතුමා බලන්ඩ පුදුම විසම ලෝබයකින් ගතකරේ ඉතින් මෙතුමාට විශාලහානයකුත් සිද්ධ වුණා මට්ට කුන්්ඩලී තමන්ගේ එකම පුතා මෙ ලෝභකම නිසා බෙහෙ තක්හේ තක්කර ගණ්ඩවත් සල්ලිවේ දංකරන්නඩ කැමැති වුනේ නෑ. බලන්ඩර ලෝබයාගේදේ කූම්බිය කනවක් කියන අපේ පැරණි කියම නක් පේනවන්නේ ඒ වගේ පින්නතුනි තමන්ට හිටියේ එකම පුතත් අධික ලෝබයේ නිසා නැති වෙලාගයාා. ඊළඟ ටේ කාලෙ හිටිය ඉල්ලිස කියන මහා මසුරු සිටානං පින්න තුල්ල දන්නවා. ඒවගේ මත්තරිය කෝසිය සිටානන්. ති මේ වගේ අය පින්නතුනි පුදුම විදිහේ ලෝභ සිතකින් තමයි පුදුම විදිහේ අභිජ්‍යාවකින් නිසම ලෝභයකින් තමයි ඉඳලතින්. දැම්බලන් ආනන්ද තෝදයේ වැනි සිටුවරු. ඒ නිසාම පින්නතුනි ඊළඟ ජීවිතයේ මහා. විපත්තීන්ට මූුණ පාලතියනෝ එයනිසාම විෂම ලෝභය කියන එක අපට මහා කිලුටක් එනිසා මේ විසම ලෝභය අපි පුළවාන් තරං දුරු කරගන්ට මහන්සිගන්නට ඕන දැම් බලන්ට දෙ සමහර හිතනවා මෙහෙම දේකුත් යම් කිසි කෙනෙක් පංචකාම සම්පත් විඳින්ට සල්ලිවියදන් කරනවාවනන්යා බොහෝම නිර්ලෝබි කෙනෙක් කෙ හිතන කෙනෙක් තමන්ගේ හැිනවන්ඩ කන පිනවන්ඩ නාසේ පිනවන්ඩ දිව පිනවන්ඩ වෙළඟට කය පිනවන්ඩ සල්ලි වියදං කරනවා. මේ සමාජ ඕන තරන් අයින්න නොහෙම. කිසි ගානක් නෑ තමන්ගේ පංච ඉන්ද්‍රයන් පනවන් පිනවන්ඩ ඕන තරං සල්ලි විය දං කරනවා. හොදයට කල්පනා කල බලන්ඩ පින්න තුළ ඒ අයට අස්සරණ යාචකයෙකුට රුපියලක් දෙන්න පුළුවන් දෙන්නේ. තමාගේම ඉන්ද්‍රියන් පිනවන්ඩ ඕන තරං සල්ලි වේදන් කරනවා ති සමාජයා හිතනවා ආමයා බොහම සුද්ද වගේ සල්ලි වේදං කරනවා. පින්නතුනි ධර්මානුකෝලව කල්පනා කල්ල බැලුවහාම ඒ අයට තමයි දැඩි ලෝබයත්තින්. තමන්ගේ ඉන්ද්‍රියන් පිනවඩ වියදං කරනවා නමුත් වෙන කෙනෙකුට කිසිම විදිියක උපකාරයක් කරන්න එ අයට පුළුවන් කමක් නෑ. එක ස්වභාවේ දැම් මහා දන්න සිටුවරයා අසු කෝටියක් ධනය වියදම් කළේ පින්නතුන මේ ඉන්ද්‍රියන් පවන්තිමේ දේ සියල්ල සියලු ධනේ නැති වෙලා ගියා ඉතින් එතන යම්කිසි කෙනෙක් ඉන්ද්‍රියන් පිනවන්ඩ සල්ලි වියදම් කරනවනං පින්නතුන ඒකට කියන්න ලෝබේ තමයි. එතකොට දැම් බලන්ඩ දෙ සමහර වෙලාවට සමහර රජවරු ඉඳලා තියෙනවා මේ අධික ලෝබේ නිසා ලෙඩවිච ර ජවරු ඉන්දලති. අපිට උනත් එහෙමයි මේකම සනීප කර්ඩ බැරි අසනීපයක් තමයි මේ අධික ලෝභය විසම ලෝභය. මේක කවදාකවත් පින්නතුන් දැ මහසාගරයට කොච්චර වතුර දැම්මත් මහසාගරය ඇතික කියන්න න අන්නේ වගේ තමයි මේ ලෝභය මුදවට කල්පනා කළ බලන් මේ ලෝබය මොන විද්‍යියකින්වත් පොරුවන්ඩ පුළුවන් දෙයක් න්නෙවෙයි තැ මහා මන්දාාත රජ්දුරුවන්ගේ කතාාවමේ ඇත්තු දන්න. සක්විති රජකම ලබල හිටියේ. ඒ කාලේ බොහෝම දීර්ගාවිෂ කාලයක් අසංකය ගණනක් කාවිචි තිබුණා. ඉති මහමන් දාාත රජුරු කල්ප ගානක් නැත්තන් අසංකේ ගානක් ඉඳලා මෙතුමා කල්පනා කලා මේ මනුස්ෂස ලෝකයේ සක්විති රජකමට වඩා තවත් සැපතිනවාද කියලා. කල්පනකරරි පු හම රජවුවන්ගේ පුරෝහිතයකෝ ඔබතුමා බහොම පුුණ්්‍යවන්යි චාතුම් මහාරාජික දිවිය ලෝකය කියලා දිවිය ලෝකයක් තිෙන ඒට යමු කියලා ඇති රජ්ජුරුවන්ගේ චක්ක්‍රරත්නය අනුභාවෙන් චාතුම් මහා රාජිකයට ගියාම මෙයාගේ පිනඒ තරම් බලවත් චාතුම් මහාරාජික දිවියලෝකෙත් රජකමහම් බුල එතනත් කාලයක් හෙටිය දැම් මයාකල්පන කලා මීටත් වඩා සැපති නැතැත් තිෙනවල් තාවතින් සේටි ගියා සක්්‍රයා කල්පනා කලා බොහෝම පින්වන්ත කෙනෙක් යාමොක දෙකළේ රාජ්‍යීම් බාදයක් තුන්නා තවතිසා තෞතිසාවිෙන්ද මේ මනුස්සේක් තවතිසාය රජකන් කරන්න ඒ තරම් පිණ බලවත්. ඉතින් පින්නතුළු මෙතුමා කාලයක් එටිය සක්‍රයෝ ැ සක්‍රයෝ තිස් සයදනෙක් ආයු වලඳලා නැත්තන් නැතිවෙනකං මෙයා මෙහි කාලේගත කළ. බලට මොන තරන් දීර්ගාාවස තිබුණනත් අන්තිමට මෙයාට හිතුුණම් තව්තිසාාව මල් ග්ඩුවනේ නිසාක්‍රයත්තියක යුද්ධ කරල්ලා. අන්න කෙලෙස් වැඩි වුණා එයා පිරිහිවුණ පිරිහිලා මනුලෝවට බැහැලා. තමන්ගේ මාලිගාාවව යනි මිය පරළුව නැත්තර මරණයට සූදානම්ුණ. මේ වෙලාේ රජ්ජුරුවන්ගේ අතේ වැසික් ඇවිල් ඇව දැන් මහා මන්ධාත රජ්ජුරු ගැන අපි මොනවද ජනතාවට කියන්නේ. කියන්න කිව මහා මන්ධාත. රජ්ජුරුවෝ සක්විති රජකමලැබිලා ඒවගේම චාතුම් මහාරාජිකයේ රජකමලැබිලා තාවතින්සේ මෙන්න මේ විදියට සක්‍රයෝ තිස්සයි දෙනෙක් මාවිවලදලා ඉවර වෙනකොමුත් එහහි ඉඳලා ඒකත් මදිවෙලා තෘෂ්නාව සම්පූර්ණ කරන්න බැරුව මිය පරලෝගයා කියලා කියන්න කිවා. තුර බලන්න පින්නතුර මේක හරියට අරතිාසයටට නුව අතර බොනෝවාගේ තමයි මේ අභිද්්‍යා විසම ලෝභිය කියනෙ එක නවත් අන්ඩ පුළන් එකක් එනෙවෙයි තියක දියුණු කරගෙන දියනු කරගෙන ගියොත් බහෝසයින් වැඩෙනකා. දැම් බලන්න දැන් අපිටඋනත් සාමාන්‍ය කෙනෙකුට අපි දැ මේ ඇත්තන්ට තේරෙන භාචාවයෙන් කතා කොළ කවුරුවාරිහිතනව සත පහක් වත් නැති කෙනෙක් මට ලක්ෂ දහඇත්ති වුණුත් ම බොහ මුදර පින්කංකරගෙන ජීවත්වෙනෝකි. ලක්ෂ දහය හම්බුනාට පත්සමක දෙවෙන්න එක මදි වෙනවා. යා කල්පනනා කන මටක ලක්ෂ පහක් කර ගත්තනම් හොඳයි කියල ඉතින් පණහක් තියෙන කෙනා එතනින් සෑයමකට පත්වෙනවාද එතනින් සෑමකට පත්වෙ නෑ දැ නැති අය හිතනවා නෑ මන්න්නන් සෑල්මකට පත්වෙනවා කියල එතෙන්ට ගියාට පස්ති පින්නවතුන ට වඩා වැඩිමුදලක් තමයා උපයන්ඩ බලන්න ඉතින් පින්නතුන මේ විදිට මේ විදිහයට මේක ඇතිවීමක් නං කවදාකවත් සිද්ධවෙනි නෑ ඒ කාලෙක රජ කෙනෙක් දලත්තින බ්‍රක්්මදත්තු කියලා රජරුවන්ට පුතාල දෙන්නෙක් ඉඳලා තියෙනවා ඉති රජ්ජුරුවන්ගේ කළුරිය කලාට පස්සේ ලොකු පුතාට රාජ්‍යයෙම වුණ අයකෝ මට මේ රාජ්‍යයෙන් ඇති වැඩක් නෑ කියල මේ රාජ්‍ය අත හැරිය ඉති මල්ලි මේ රාජ්‍යියය කරගන ගියා අයි අමොක දෙකරේ ඇත පලාාතක ජීවත් වන අප්‍රකටව ඉතින් පින්නතුනි ඒ ප්‍රදේ හිටුව සිටුවරය දැනගත්තම් මේ දේසි පහන්තුු කෙනෙක්න මේ රාජ්‍ය කුමාරය ඉතින් හදට සැලකුවා සලකගන ඉන්නකුට ඒ පැත්තතාව බදු රජ්ජුරුවන්ගේ බදු ගන්න කිරිසක්. ඉතින් අර සිටුවරයක් කිව්වා රාජකුමාරයාට අනේ ඔබගේ මලනුවන් මේ රට රජරුවනි බ්‍රහ්මදත්ත රජරනි මල්ලිට කියල ම බද් දෙෙන්නේ ඉදහස් කරන්න. ඉතින් මේ අයත්මකද කළේ මල්ලිට ලියමනක් ඇැරිය මේ හාවල් සිටුවරය බද දෙන්නේ නිදහස් කරන්න මල්ලි වහාමක ක්‍රියාත්මක කලායක කලා ළඟට පින්නතුන ඔය විදිහට මේ ප්‍රදේශන ලොකොකවායි ඔක්කෝ මැවිල මේයාලාළඟට ඇල්ල කිවානේ බද්දෙන් නිදහ කලදන්න. ති හැමෝ වදදෙන් නිදහස් කරල දුන්න. අන්තිමට මල්ලට පනහිඩයක් කැරිය මේ පලාාත නැත්තම් මේ ගම් වවරම බද්දෙන් නිදහස් කරන්න මල් ඒකත් කළ. අන්තිමට නුවර බද් දෙෙන් නිදහස් කරන්නක ඒකත් කළා. අන්තිමට මෙම මෙම ග්‍යාම දැම් මේ අයිගේ ටික ටික ෘෂ්නා වැඩි වුනාා දැන්. රාජ්‍යය පා කියලාවේ මෙට බහොම කේර්ති ප සංසාල් ලැබෙනකුට මෙයා මල්ලිට පනේඩයක් යවෝ මට යෝ රජ කමවන කියලා මල්ලි යෝරජ කමත් දුන්න මොකද මේ රජ්‍යයහිමි කුමාරයානය යුරජ්ජරූසේ ටික දවසඉඳලා මල්ලීට පනහිඩයක් කරිනවා මට රාජ්‍යයේ දුන් නැත්තං මොකද කරන්නේ මටම රාජ්‍යයේ දුන්නේ නැත්තම් ම යුද්ධ කරනවා එති මේ මලනුවන් කල්පනා කලා මේ රාජ්‍ය හිමිවති විච්ච කෙනා දැම් මේ රාජ්‍ය ලබාගණන්ඩ යුද්ධ කරන.නක මහා මෝඩකමක් අයියටෙකුව නෑ ඔයා රාජ්‍ය ලබා ගන්ඩඉතින් අය රාජ්‍යය ලබා ගත්තතා මල්ලිට ජුව රජකම දුන්නා. ති සක්‍රදේවේන්ද්‍රයා පින්නතුනි බැලුවා ධාතක කතාවක් මනුලෝ මිනිස්ස ගැ බණුට මේ රජුරුව දැක් පුදුම තෘෂ්ණාවකින් පුදුම විසමලෝබයකින් වාසේ කරන. යාට හොඳ පාඩමක්ක ගන්නන්ට ඕන කියල සක්ක දේවේන්ද්‍රී තරුණයගකි විලාසසිහවිල්ලා මේ රජ්ජුරුවන්ට හම්බෙන්ට ඕනෙ කිවවා. හම්බෙන්් ඕන කියලා රජ්ජුරුවන්ට කියනවා පුදුම විද්‍යිය ලස්සන නුවරවල් තුනත්තිනො මේ ඔබතුමාට අල්ලගන්න පුළුවන්. එහේ ඉන්න පාලකු බොහෝම දුරුවලාය ති ඔබතුමාට පුළුවන් මේ තුන මල්ල ගන්න කියලා කිව්වා. කියලා සක්ක දේවේන්ද්‍රී අතුරු දහන් වුණා. රජ්ජුරුවන්ට නොවල්තුන ගැනමයි සිහ තියෙන් ති තමන්ගේ අමාත්‍ය මන්ඩෙල ැත්ස් කලෙකව ලස්ස නොුවරවල්තුනත් තියෙනවා මේ අපි අල්ල ගන්ටුව. ඉතින් අමාත්‍යවර හව කවුද මේ තොර තුර කිව මෙන්න මේ හාවල් තරුණය කිව මෙන්න මේ හැඩරුව තියෙන තරුණේ. ඉතින් අමාත්‍යවර ඇහව ඒ තරුණයාට සැලකුවාද අනේ මට ඒ අමතක වුණා. ඉතින් මුළු නුවර පුරාව මේ තරුණය හෙව හොයාගන්ට නෑ. අන්තිමට මොකද රජජුරූ මේ නිසා මසනී පවනා. ැන් හිට මැවෙන්නේ මරත් නෝරවල්තුන ඉතින් දැම් පින්නතුන බලන්ඩ මේ තෘෂ්නාවේ හැටි අන්තිමට රජ්ජුරූ මහා ලෙඩෙක් බාට පත් වනාා. දැ මේකම කල්පනාක ලතිසාරරෝගි වැලඳනා දැ ේවමන යනවා. එවගේම පුදුම විදිහයේ ලෙඩෙක් බාට පත් වනාා අපි වනත් ඔය විදිහට තෘෂ්නාව නැත්තං ආසාාවෙන් යම් කිසි දෙයක් හිතන්ට ගියොත් අනිවාරයෙන් ලෙඩවෙෙන්ඩ පුළුවන්. ඉතින් පින්නතුනි මේ දැන් මේ වෙලාවේ නොයෙක් වෛදුරු ඇවිල වැදකංකන රජ්ජරුවන්ට හරියානිනෑ අන්තිමට බෝෂතාණන් වහන්සේ තරුණ වෛද්‍යවරෙක් ඇතුමායිවිල්ලා රජ්ජුරුවන්ට වැදකංකලා වැදකංකරන්ඩ කලින් මේ රෝග නිධානය කියන්න කිව්ෝ. නමුත් රජ්ජුරු කැමතිවුණේ නෑ. අන්තිමට පින්නතුන කොහෝ මහරි රජ්ජුරුවන්ගේ මේ රෝග නිධානයේ දැනගෙන මේ සියලු ප්‍රවෘති දැනගෙන බෝෂතාාණන් වහන්සේ අවවාද කළා. ඔබතුමාට නුවරවල් තුනක් තිබ්බට දැම්ම තියන එකත් එක හතරයි එක පාර්කපුතුමා මේ හතරම ඉන්නවාද.ඒ වගේ ඔබතුමා මේ හතරම එක වෙලාව සැත පෙනවාද. එක පාරට ඇඳුම් හතරක් ඔබතුමා අඳනවාද. මේ විදියට යථාර්ථය පැහැදිලි කළා මේ කෙම්මඒ රජතුමා සුවපත් වුණා. එනිසා පින්න තුළු මේ විෂම ලෝබය කියන එක අපේ . ීවිතය නැතම් අපේ සිතට මහ කිලුටක් උපක් ලේසයක් එනිසා අපි හැමෝම තේරුම්ගන්ට ඕන් ලෝබේ කියන එක කොහෝ මහරි ක්‍රම ක්‍රමයේ නැතිකරන්න ඒකට තියනෙ එකම පිළියත තමයි පරිත්‍යයාගේ අපිට පුළුවම් මට්ටමින් පරිත්‍යග කරමින් මෙ ලෝභය නැත්තම්මේ විෂම ලෝභය නැතිකරන්ට අපි මහන්සිගන්නට ඕන ඒක තමයි පලවෙනි කිලුට උපක් ලේසේ එතකොට සිත පිරිසිදු කරන්නනම් විසම ලෝබය අයින්කරන්ඩ ඕන. දෙවනිියක තමයි පින්නතුන ව්‍යාපාදය. ව්‍යාපාදය කියන්නෙම කදද ව්‍යාපද්ජති විනස්ව තීතියයේ තයෙන චිත්තන් කෙන විග්‍රහයට අනුව යමක් හේතු කරගෙන සිත විකෘරතියට විනාසයට පත්වෙන වනන් අන්න එකට කින ව්‍යාපාදය කියලා. දැම් බලන්ඩ පින්නතුනි ආහාරයක් පිළුණු නාම යාහාරි සස්වභාවක්නේ. කිීම ස්වභාවක් නෑ එතකොට මේ පිරිුණි විත් චාහාරය කෙරහි සාමාන සුනකෙක්වත් කැමති නෑ න අනු බව කරන්න නේද අන්නේ වගේ තමයි මේ කෝදයෙන් නැත්තමි තරාහෙන් යුක්ත පුද්ජලයා කර කිසිීම ස්වභාවක් නෑ. එනිසාම ව්‍යාපාදයකයන එක මහ බරපත අකුසලයක් පින්න තුළ හු දට තේරුන් ගඩ අපි සමහර වෙලාට අපිට කේන්ති යනවක අපිම කියනවා මගේ තියනෙ එක මඩුපාඩුව සමහරුකින මට කේන්තියන මේ මුලිම් මුලින්ම් පොඩි පොඩි දේල්ලට කේන්ති ිහිල් අන්තිමේදී හා බරපතල දේවල් කරන්න පුළුවන් මි කේන්ති ව්‍යාපාදය මේ චෛතසකයක් මේ සිතුවිල්ලක්ඒ වගේ මේ නීවරණයක් එතකොට පිනතුන දැම් බලන්ඩ මේ ව්‍යාපාදය නිසා තමයි අම්ම මරන් ආනන්තරීපාප කරමලින් පලවෙෙනක් අම්ම මරන්නේ ව්‍යාපාදය නිසා තාත්ත මරන්න ව්‍යාපාදය නිසා හතන් වහන්සල මරණ ව්‍යාපාදය නිසා. බුදුරජාණන් වහන්සගේ සරිරියේ ලේ සොොවන්න ව්‍යාපාදය නිසා සංගබේදී කරන්න ව්‍යාපාදය නිසා ඉදුර බලන්ඩ මේ ව්‍යාපාදය සුළ පටුුවකුසලයදද ආනන්තරය පාපකර්මයක් කරඩ පුළුවන් සිතුවිල්ලත් තමයි ව්‍යාපාදය කියලකන්න එනිසා පින්නතුනි මේකත් සිතට මහාකිලුටක් ආලෝකයක් තියෙනවන එත නදුරක් නෑන අඳුරක්තියනොනන්ගේ ආලෝකයකුත් නෑ අන්න වගේ මෙතන සිත පිරිසුදු කරන ධර්මයක් නොවේ ව්‍යාපාදය කියන්නේ සිත කිරටු කරන ධර්මයක් ඒනිසා දැම්පින්න තුල්ලා ඉවත් කරන්්ඩඕන ධර්ම දෙකක් ඉගෙන ගත් තමකක්ද අභිජ්්‍යා විසම ලෝභයක්ඒවගේම ව්‍යාපාදයක් ව්‍යාපාදය තුරන් කරන්න තින එක්කම බෙහත තමයි මෛත්‍රියේව සීම ඊළඟ එක තමයි පිණතුනි කෝදෝ චිත්ත් සුපක් ලේසූ ක කියනකත් කෝධය කියලා කියන්නේ දැන් අර සර්පයකුට නැත්තං සතෙකුට දන්්ඩකින් පහරක් ගැහුවහාම සතා පුදුම විදිට කිපෙනවා අන්නේ වගේ ස්වභාවයක් තම මික්‍රෝධය කියලකයන් ඉතුර පිනතුර මේ ක්‍රෝධය ක්‍රමයෙන් වැඩෙන් නාකාරය නිර්ද්දේශපාලී දක්වලා තියෙනවා මුලින්ම පින්නතුනි විරූප බවක් ඇති කරනවා දත්මිටි කනව වට පිට බලනෝ දඩුමුගුරු සොයනවා අනුන්ට පාර දෙනවා ඉළඟට තිිය ජීවිතය පවා වනසාගන්න මේ ක්‍රෝධය වැඩි වුනාම. නිසා මේක අපි හොදට තේරුම් ග්ඩුවඩ සිතුවිල්ලක් නිසාන මෙචතර විපත්යක් සිද්ධවෙනි දැ ක්‍රාගේ කියන්නේ සිතුවිල්ලක් ප්‍යාපාදය කියන්නේ සිතුවිල්ලක් කෝදය කියන්නේ සිතුවිල්ල කමුතු දෙයක් නවී ඉති බලඩම සිතුවිල්ල පාලනය කරගත් තන මේි කිසි කරදරයක් නෑ ක බලන්ඩ මේ කරෝදය තවත් වැඩි ආකාරය නැත්තන් ඇතිවේ ආකාරය ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. මුලින් පින්නතුන් දැම කරෝධය අසවලා මට අවඩක් කළේ දැනුත් කරයි මතුත් කරන්නේ අයි සිතීමෙන් ක්‍රෝධය උපදන ක්‍රම තුනයි. දු බලන්ට අපිට ක්‍රෝධය උපදන ක්‍රම නවයක් තියෙනවා ඒකට අස්ථානකෝපය එකතු කලාම දහයක් තියෙනවා. එතකොට පින්නතුන මේ දහයෙන් ඇරෙන්ට අපිට කරෝධය ඇතිවෙන ක්‍රමයක් නෑ. එනිසා දැම් මතගතියාගණ්ඩ පළවෙනි තුන තමයි අසවල් කෙනා මට අවඩක් කළේ අතීතෙන් හිතනෝ.ඒවගේ අවඩක් කලා මේ වර්තමානය හිතනවා. අවඩක් කරන්නේ අනාගතිය හිතනවා ක්‍රෝධය උපදෙන ක්‍රම තුනයි තද මේ ඇත්තන්ට කෝධය ඇතුනානම් ඇතිවෙලා තියෙනවා ඇතිවෙලා තිය ඔන්න පලවෙනි තුන. දෙවෙන තුන තමයි මගේ හිතමිතුරෙකුට මගේ දරුවෙකුට මට ප්‍රියමනාප කෙනකුට අර විදිහට මවඩක් කළේය කරයි කරන්නේ යයි සිතීමෙන් කාලත්්‍රයෙන් සිිතීමෙන් කරෝධය උපදන ක්‍රම තුනයි. ොට හයයි. ඊළඟට මගේ හතුරෙකුට එහෙමත් අපිට කේන්තියන වන්නේ. මගේ හතුරෙකුට හිත වැඩක් කළේය කරයි කරන්නේ යයි සිතීම කරෝධ උපදන කම තුනයි. අපි කැමතිනන අප තරාකාරයකුට කර උදව කරනො අන්නන්නේේද දටත් අපිට කේන්තියනවා. දැ මේ නවේට අස්ථාන කෝපය එකතු කලාම දහයක් පෙනවා මොක දත්තාාන කෝපයකන් කෝප නොකළ යුතු දෙවල් කරෙහි කිපිෙනවා. මදුරුවක් කෑවත් සමහරු කිපෙනවා. අවු වැඩියට නත් ඒත් කිපෙනවා. කොහ රරිියනකට වැස්ස ඇස්සුත් ඒත් කිපෙනවා. වැඩියෝන දැ තමන්ගේ කකුල නිසාමානෙන් කළ ගලකවත් ැප්න තර ගල ෙරෙත්්කිපෙනයි. සමහරය ෙමයි පිඩ තුනයෙකි ස්වභාවේ අ අර කකුලෙම් අර ගලට එකක් ගන බලන්ඩ මේකට කියන්නේ අස්ථාන කෝපය එතකොට දැම් බලන්ඩ මෙන්න මේ විදිහට කෝපය ආකාර දහයකින් අපේ සිතේ ඇතිවිය නිකරෝධය නිකාරි බයාන කකුසලයක් දැම් බලන්ඩ අර පසේ බුදුර ජාණන් වහන්සේ නමකට අර දෘෂ්ට කියන කුමාරයා රජ කෙනෙක්ග පුතෙක් මෙයාගේ නමත් දෘෂ්ට තිං රාජපුරු සයොත් එක්ක මේ අියයටට යන වෙලා පසේ බුදුරජණන් වහන්සේම පින්ඩ පාති වඩිනො. ඉතින් මේ රාජ පිරිස අනිත් පිරිස මේ පසේ බුදුරජණන් වහන්සේ බොහොම ගෞරවෙන් වැන්දයි කියලා මේකට කිපු නමයකුමාරයා මම ඉදදි වෙන කෙනෙකුට වැන්දා. ඉතින් මොක දෙකරේ ඇත ඇපිටම් බහ බැහලා අර පසේ බුදුරජණන් වහන්සේ හෝ ශ්‍රමණය බත් හබුුණනාද කියලා ඉතින් බොහොම පි බොහම කරෝධෙෙන් ඇවි මේ නිර පාධ. ඉතින් එහෙමයි කුමාරය කියල කිව. පසේ බුදුරජණන් වහන්සේ. මෙයා මොක දෙකළේ අර පාත්තරය අරගෙන බිම ගෙහව පොලේ. ගහල පාගල දැම මේ පාත්තර. ඉතින් පසේ බුදුරජණන් වහන්සේ අයෝමයේ මෝඩ මනුස්්‍යයා මහා විපත්තියක්ක් කර ගත්තකිළ නුකම්පාවේ මූන දිහැ බැඩුව. මූන දිහ බලන්නකුටම මේ ආහනවා මගේ මෝන දිහැ බල මොනවා කරණ්ද මං කිත වාස රජරුවන්ගේ පුතා තේය වෙලාම පසේ බුදුරජන් වහන්ස ඩිම වැඩම කළ. මුහෝ ේම පින්න තුන දිට්ට දම්ම ේදනී වච විපාක මේ කුමාරයාට පට සදුන්නා ඒ මුහු තේම දනවා දනව කියල කෑ ගැහවා ඒ මුහ තේම තිපාසේ හැදිලමතුමා ආවිචි මහානරැකීට දෙගෙන ගිය. බලන්ට මේ කරෝධ සිතේ තියන භයානකකම. එනිසා පෙන්න්න තුනි මේ වගෙන් ගැලවෙන්නඩ තියෙන හොදම දේ තමයි නිහත මානිකම්. මාන්‍යයන මේ හැම කෙලේසේකටම ප්‍රධාන මාන්‍ය ඇතුනාම තමන් දන්නෑ ති හිදමෙනවා අන් එෙනවා ති හම ුනාා මොකද වෙන්නේ හැම අකුසලයක්ම කරනවා කිසිීම බයක් නැතු. තිනිසා පුළුවන්තරම් මේ ධර්මය අල් අන්නට තින්න හොඳම තැනක් තමයි නිහතමානීකම. එතුකට දැම් පින්නතුන්ලාට තුන්ගනි ලේසේ ගැනත් දැම් පැහැදිලි මොකක්ද කරෝධය. හතරවෙෙනියක තමයි උපනාහ උපනාහ කියන්නමකක්ද ඔන්න අපේ සිත්වල ඇතිවෙන කලේස ධර්මයක් මේකත් උපනාහය කියලා කියනනි බද්ධ වරේ. කට පිනතුන වෛරෙන් වෛරේ කවදාක්වත් සංචිදවන්ට බැරි බව බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ති නෝදැම් බලන්ඩ අපි වනත් අපිට තරහා කර අපිට ඉන්න තරහා කාරයෙකුට අපි තරහ කළුත් තරහා දැක්වුවොත් කවදාක්වත් ඒක මැරණකංම සංසිදෙනවාද නක බද්ධ වෛරයකට පත් වනෝ නිසා පැරණ අය පින්නතුන තරහා ඇති විච්ච කෙනෙක් ඉන්නවනම් අප පැරන්න අපි දන්න මම දන්න කෙනෙක් හිටියා උොහ පැරණි සීය කෙනෙක් සීය තමන්ගේ තරහකාරයෙක් එහෙම එම දින්න වකිලා දැනගත්තුොත් මොනව හරිදයක් හදාගන එයාට වඩු වැඩ පුළුවන් ඉතින් පුටුවක් හරිහදාගෙන අරග දැටි කියහිල දලා හිතවත් කරගන්න මොද මේ සංසාරයේ ස්වභාවේ දැන් අපි මේ වෛර බැඳගත්තයි කියලා නෑන ඊළඟ ජීවිතය පින්න තුනී අපිටඒක විපාක වින්න සිද්ධ වෙනෝ ැම් පින්න තුළ දන්නවාර කිලයක් ප්‍රකට කතාන්දර මෙ මතක් කරන්න මේ වගේ තින භානකම පේ තේරුම් ගන්නට බලන් එක දැරියකට අම්මයි තාත්තයි බිත්තර දුන්නා. ඉතින් මේ දැරිය මේ පුංචිත් බා එදාඉන්දලම බිත්තරමිල්ලනවා තින් ගෙදර කිලියක් කිටියා එකක් කිලිය බිත්තර රදෙනවා මේ පුංචි දරුවට. අන්තිපට මේ දරුවවාම ගිහිල්ල මේ බිත්තර ගන්න ඉ කිලියේ වෛර බදගත්ත මේ දරුව කරේ මගේ පැට්ටු කනව මගේ දරුවු නැති කරනවා මං පලි ගන්නවා කියන. ති මේ කිලිය මැරිලගිහිල්ලා හො කොටි දෙෙනක් වුණා. හර දැරිය මැරි ලගිහිල්න්න. ක් වුණනා මුව පැටියක් ඉති අර ඕන දැන් අරත් මුව පැටියගෙන් ඒ පවුලින් පලිගත්තක් ති මුව පැටියත් ඊළඟට වෛරමැදගත්තම මේ කොටි දෙැනගෙන් ම පලිගන්නවා මේ විදිහට පින්න තුළ දෙපැත්තට මාරුවවි මේ වෛරය මේ බද්ධ වෛරයේ දිගටම ගියා අන්තිමට බුදුරජණන් වහන්සගේ කාලේ එක්කෙනෙක් යක්ෂණයක් වුණා අනිත්තක් කෙන මනුස්ස දියෙනයක් වුණා ඒ ජීවිතෙත් දරුව කණ්ඩ පටන්ගත්තම යක්ෂණය බලන්ට මේක ආත්ම ගණනාවක් මේ බද්ධ වෛරයාව නිසා පින්න තුනි අපට වෛුරයක් ේන්තියක් ආවුත් මේක බද්ධ වෛරයක් බවට පත් කර ගණ්ඩිපා එක සංසාරික වතුෙන් බොහොම් භානිකයි එකක උපක් ලේසයක් එතකොට දැම් බලන්න මේකට තමයි උපනාහ කියලා කියන්න දැම් පින්න තුල්ලා දන්නවනි අර ඔය අපේ පැරණි කතාවක් තිය බකමූනගේ කපුටගේව තියෙන තරහා ඒකත් ඉතින් පාරම්පරික වසේගෙන එකක් බවට දැන් පත්වෙලා තියෙනවන්නේ ඒ නිසා පින්නතුනි බද්ධ වෛරය කියනෙ එකතු පක් ලේසයක් මොකද දැන් ඔය පක්ෂීන්ගේ පැරණි කතාවල සඳහන් වන්න හෙමයි පක්ෂීන්ගේ රජකම දෙන්ඩ කෙනෙක් හෙව්වා හිතිය වෙලා අන්තිමට තේරුුණේ බකමුණ බකමූනට රජකම දෙනවට කපුට විරුද්ධ වනා කපුට කිව ඉතින් රජකම ලබාගත්ත වෙලා වෙත් මෙයාගේ මූුණේ හැටි බලන් තිය අනිත් වෙලාටමක කොහොම ඉදීද ති මේකට බැඳගත්ත වෛරේ කියයනෝ පිණිතුනෙත් සමහර පැරණි පොත්වල සඳහන් වෙනවා. තිමි අද දක්වාමම පැවතින්න පරම්පරා ගාන. ද බලන්ට සමහර මනුස්වයෝ මොන තරං වෛර කරනවාද. සමහර දරුවෝධන්නය පරම්පරා ගණනාවක් ම එගොලු වයිරයි. සමහර ලොකු වලව් තියනවායල සමහරට දරුවෝධනන මොකදද මේකට හේතුවකින් නමුත් තරායි. මොකද බද්ධ වෛරේ තිය ස්වභාවේ එනිසා මේක උපක් ලේසයක් කෙනෙ අපි හොඳට තේරුංගාන්නටවන උපනාහ. ඊළඟට පිණිතු මක් මක්ක කලකයන් ගුණමකුකම ඒකත් චිත්ත උපක් ලේසයක්. එතුර බලන්න සිත අප විත්‍ර කරන දෙයක් තමයි මක්ක නැතන් ගුණමකුකම තැන් ගුණමක්කු පුද්ගලයාගේ ස්වභාවේ තමයි දැ දෙමවපියන්ට වනත් එයා ගුණමක් වෙන. මේ තත්ටාවය අම්ම ත්තක පිටන්නේ මගේ උත්සාහයන් කියල සමහර ළමයි කියන එක ගුණ ගුණ මකුකම තුර මේ ගුණමකු පුද්ජලයා සීලවන්ත කෙනගේ සීලවන් භාව කියන්න කැමති නෑ දු ඒ වගේම හැම වෙලේම අනුන්ගේ ගුණ මකා දාන්න තම මෙයා කැමති මේකත් සිතේ ඇතිවෙන සිත්ත සිතුවිල්ලා මේකත් උපක් ලේසයක් මේකෙන් තමන්ට මය අනර්ථයක් වෙන්න කියලා මේ ගුණ මකුකමත් නැති කර ගන්ට අපි මහන්සිගන්නට ඕන දැ ගුණමක්ක මක් කියන චයිසික නැත්තම් මේ සිතු විල්ල ගැනක් පිනුතුවලට පැදිලි ඊළඟට පිණිතුන පලාස පලාස කියන්න දැන් පලාස කියන්නේ සමකොට ගැනීම එත් එකයි මමත් එකයි දැන් ගුණවත් කෙනෙක් දක්ක මයි ගුණවතත් මංහා සමානයි තින් ඒ විදියට පිණිසන සම කොට ගන්න පලාස කියන්න ඒකත් කෙලේසයන් ගැ හොඳ සිල්වත් කෙනෙක් නවවා මත් ේ දයැ කියලලා ආහිතන ඒකත් කලේෂ ධර්මයක් ඒක අපි හොඳවට තරුම් ග්ඩුවන් මේ පලාසය. දැම් බලඳ සමකොට ගණ්ඩ ගිාම හරි භානක විපත්තින් සිද්ධ වෙනවා. දැන් අර ජාත කතාවක තියෙන්න්නේ දියකාවට පුළුවන් හොඳට මාළුවල්ලන්. දියකාවත් කළුයි කපුටත් කලුයි. ඉතින් දියකාව මාළු අලලද දෙනොම කපුට එක් හිටිය පයාලු වෙලා දවසක් කපුට කල්පනා කලා මෙයා මාලු වල නොනම් මෙයත් කළුපාටයි මත් කළුපාටයි. න්නටම හොඳද ඉගිලේන්ට පුලුවන් මං මොකටද මේ කාගෙවත්තඒව ගන්න මටත් පුළුවන් මාළුුවල්ලන්ට කියල මෙ අත්මකද කරේ ගංගාවකට නැත්තං වැවකට අරවිදිහර දියකා වගේ මාලුුවල්ලන්ට කියා නමුත් මෙට කරගන්නඩ පුළුවන් වුණාද බැරි වුණා එනිසා පිණුතුර මේ පලාසේ කියනක අපිට ඇති එට පුළුවන් බැරි වැඩ කරන්න ගහිලා අමාරුව යටට පුළුවන් මික් දේශ ධර්මය නිසා නිසා මේ උපක්න එක අපි හොඳඩ් තේරුම් ගන්ටුවනි පලාස ඒඟට පින ස්සා ඉස්සා කියනම කදදන සමාජයේ වැඩි පුරොම තියනෙක තමයිවය. ඉස්සාාව කලැන ීර්චියාව. ඊර්ෂියාව කියන එක පින්නතුනි අද පුදුම රෝගයක් බවට පත් වෙලා තියවා. ඊර්ෂයාව. ඉතින් බලන්නම ඊීර්ෂ්‍යාව කියනකින් ලැබෙන කිසිම දෙයක් නෑ අනුන්ගේ සම්පත් නොවිචන ගතියෙන් ලැබෙන කිසිම දෙයක් නෑ වනට බොහෝ දෙනට පින්නතුනි. අනුන්ගේ සම්පත්තිව සන්ට බෑ. අනුන්ගේ රූප සම්පත්තිව සන්ට බෑ. ඉතින් දැම් බලන්ද පන්සිල් කැඩීමෙන් ද සමහරලාට පානගාත කරන වැදෙකුට එක යමක් ලැබෙන්ඩ පුළන්. හොරකංකරන කෙනෙකුට ඒ වෙලාට ම මේ කියන්නේ පන්සිල් කැඩීම මොනවාහරි ලැබෙන්ඩ පුළුවන් ඒ වෙලාවටහරි. හොරකංකරනවනන් එමන හරිදයක් ඒවෙලාට හරි ලැබෙන්ඩ පුුවන් අ රතුවායක්ක් හනකුටත් ආස්වාදයක් තියෙනවා කාමවාර්ද වැැසිරීම මත් පැ පානෙන් ොරුක මො හරි පති ලා බද පු. ඊර්ෂයාාකිරීම මොනවද ලැබ මොනවත් ලැබෙන්නේ නෑ එතකොට බලන්න අපේ අයට තියෙන ප්‍රධානම කෙලේසයක් තමයි ඊර්චියාව එ ඒකත් පින්න තුනි සිත්ත උපක් ලේසයක් ඉතිරි උපක් ලේස අපිට කෙටියෙන් තමයි මතක් කරන්ටි වෙනි කාලවේලාව චීග්‍රෙන් ගෙවීගෙන යන නිසා දුර දැන් ඉස්සාව කෙනෙක පෑදිලි ඊළඟට පිනිතුර මච්චරය මත්චරිය කියලා කියන්නේ තමන් අයත් තමන් අයිති සම්පත් අනුන් හා සාධාරණයනවා දින්ට කැමති නෑ. මේ තමන්ගේ තියෙන අවච්චේ නැති දේවල් දිරදිරා යනෝ. නමුත් කාටවත් දෙෙන්ට අක මැති ගතියක් මේ පුද්ගලයතුර නැද්ද. තියනවා මෙ තමන්ට කිසිීම ප්‍රෝජනයක් නෑ. මෙ කුණු වෙලා යනෝ දිරදිරායනෝ ඒක දරව්වට ප්‍රශ්නයක් නෑ කවුරුත් ප්‍රෝජනයක් ගන්නවට කැමතිනෑ. බලන් අපේ සිත්වල පහලවන කක්ලේස ධර්මයන්ගේ තියෙන භයානකකම. තේනිසායකට කියන මත්තෙරිය කියලා. පිතුර මේ මත්තර හරි භයානකයි මේක ලෝබේ නන්න වී මේක සිවුම් දේශේ මොකද තමන්ට අයිති දෙයක්කින් වෙන කෙනෙක් ප්‍රයෝජනයක් ගන්නට පුහොමුවත් කැමැතින ඉතින් බලන්ට මේ වගේ සිතුවිලි අපේ සිත්තුල තියනවවා ඉතියනිසා මේවා නැතිකර ගන්ට අනිවාරයෙන් අපි මහන්සිගන්නට ඕන ඊළඟට පිනතුර මායා මායාව කියලා කියනමකදද කරන වරදවල් සංගලා කරන කිරීම තමයි මායාව කියලා කියන්න. සමාරු හිතනවත් වැරදක් කරනුට මේ හංගලාකරොත් ඒකම තමයි මේකින් බේරෙන්ඩදි නුපායි කියලා. බලන්ඩ මේ අවිද්‍යාවෙන් වැැහුණාම ඕන වරදක් හැංගිලා කරානං එක ප්‍රමාණවත් කියල තමයි හිතන්න. නමුත් පින්නතුනි මා ආකාරයට බුදුරජණන් වහන්සේම දේශනා කරනවා කව දාක්වත් මේ සත්‍ය අවබෝධ කර ගණ්ඩ බෑ. මොකද හේතුව, ගේ ගරුවරයට මේ මායා ආකාරයක ස්වභාවේ තේරුම් ගට බෑම ඉන්න ලොකු බොරු මායාවකි. මායා සාටේයෙඊ ළඟ එක. සාටය කිය කියෙන නැති ගුණ පෙන්න්න නෝ. තමන් සතුව එහෙම ගුණයක් නෑ. නමුත් කපටියයාගේ ස්වභාවේ තමයි නැතිගුණ පෙන්න්න නවා. ඉති මේ මායා සාටය දෙක තියෙනෙකුට පින්න තුනේ කොහොමුවත් නිවං අවබෝධ කරගන්ට බෑ දැම් පින්න තුළ දන්නවා. ඒ කාලේ ඉස්සර භික්තුන් වහන්සේ මක් ඉඳරතින සාටේය භික්ෂුවක් මෙයාදැන් තමන්ගේ ඒ ඒ කාමරය ඇතුළි වාඩි වෙලා ඉන්නවා තිමයාගේ අනුගාමකෝ ටිකොත් ඉන්න එලියෙන්. ඉන් දායක ආකු හාම ඒ කාමරය ඇතුළ ඉතින ලොකු මුට්ටියක් මුට්ටි ඇතුළගිල මේ භික්ෂුහ හැන්ගෙන අපට බික්සුව ති හැගුුණාම දායකය ඇල්ල බලන්නකොට දැම්මේ ස්වාමීන් වහන්සේ පේ න ඒගේ ගොල්ුවගේ හන කෝමේලකු සාමන් හන්. කියන අර ගෝලික ඔය කාමරය ඔය ඇතුලිම තමයින්නේ. ඉතින් දැම් දායක ඇවිල්ල බලන වා නෑ ඉතින් ආපහෝ එලිට අපහමක නෑන ඔේ කාමරය ඇතුලිම ඉන්න පොඩ බලන්ඩ කියලා එතකොටා භික්ෂුවමක දෙ කරන්නේ අ මුටි තුලෙ ියට විල්ල වාඩ වෙලා බොහොම් පරිියන්කේ ගහාගනින්. දායකය යහන ඔබහන්සමේ කොයිදග. ඉතින් කියනවා ස්ශ්‍රමණයන් වහන්සේලලා කැි ැමදි ැගවලට යන්න පුළුවන්. ති අර දායකෝ තන මේ ඉර්ධිමන්ත භික්ෂුවත් තමයි බලන්න්න සාටේය කපටිකමේ තියෙන ස්වභාවය ඉති මේවත් යුත්ත උපක් ලේස කියලා තේරෙනෑ ඒ කපටිකන් කරන කෙනට හිතන්නක ලොකූ ජයග්‍රහණයක් කියලා හැබැයි පින්නතුනි හොදට නුවනින් කල්පනා කළ බලකොට මෙතන තියෙන්නේ තද මෝහය එතුන මායා සාටේය දෙකත් දැම් පින්නතුන්ලාට පැහැදිලි. ඊළඟට පිනතුන තම්බ තම්බ කියන්න කනුවක් වගේ මත්කිලෙස ධර්මතය නි කවුරු කිව්වත් මංහන්න එකක නමන්ඩ බෑ නමුුවත් කැඩෙනවා ැන් වලි දරකඩක් නමන්ඩ බෑනි ති ඒ නමන්ඩගවුත් කැඩෙනෝ අන්න ඒ වගේ පුද්ජලෝඉන් කිසිම අවාධනු ශසනාවක් බාරගන්ට කැමතිනෑ දැම් බලට කාච්චප මහරහතන් වහන්සේ ළඟ හිටපු ගෝලයා අවවාධයක් කලා කියලක් කාච්ච්‍ර පහරතන් වහන්සේ කියලා කියන්නේ සුළපටු කෙනෙක්ද මේ ශාසනය තුන්ග නිශ්‍රාවකයක් න්හන්සේ පුංචි අවවාදයක් කලා කියල පන්සල ගිනිිතිීලගිය. බලන් එතකොට ඒ කාලෙත් එහෙම ඉඳල තියනවා. තරමත් තම්බය කියන එක පින්නතුනි මහා කලේසයක් සමහාරු හිතනවා මේක මහාල් ලොකු දෙයක් මට ඕන විදිහයට වැඩකිරීම ලොකු දෙයක් නහතමානෙ විහිම මහා නෝන්ජල්කමක් කියලා හිතන්. නමුත් පින්නතු න එහෙම නෙවෙයි මෙ තම්බය කියන එක මහා කලේසයක් කියනෙ පි ේරුම් ගන්ට ඕන මේක ු පක් ලේසයක්. සිත වනසන උපක්ලේසියයක් තමයි මේ තම්බය කියල කියන්න. ඊීළඟට පිණතුන සාරම්භ සාරම්භ කියලා කියන්නේ දැන් අනුන් යමක් කරනවා බරලා ඊටත් වඩා කරන්ඩ හිතනෝ. ඒක තමයි මේ සාරම්භය තියෙන ස්වභාව. ඉතින් මේක කුසල සාරම්භ වෙන්නම් හොඳයි අකුසල සාරම්භ තමයි භානක. ඒකයන්න දැන් කුසල සාරම්භය කියලා කියනන්නේ ය කවරු හරි කුසලයක් කරනවාදැකලා ඊටත් වඩා හොඳින් කරන එක හොඳ ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි පින්නතුනේ සාරම්භේ ස්ොභාවේ තමයි අකුසල පැත්ත තමයි කරන්න. අහවල් නා එක හාමුදුරුව කරාණං අපිට මොකද. අහවල්ලු පාසක මහත්ත්‍යයා මෙහම කරනම් අපි මේ මගේ දෙයක් කරාට මොකද. අහවල්ලු සත්තු මරණ නං අපි කරට මොකද. අහවල් සබාපතිතුමා හොරකන්රන න ඉතින් අපි වගේ ඇත් පොඩ්ඩක් හොකං රට මොකද එෙමහි තන්නඇද හිතනවා අන්න බලන්න පින්නතුනි ුදුරජාණන් වහන්සේ මුන්න තරම් කරුණාවකින් අපට මෙ කියල දිල තිනවාද.ඒනිසා මේ සාරම්භය කියනෙ කත්කිත උපක් ලේසයක් මේක අප අයින් කරගන්ට මහන්සි ගාන්න ඕන මෙ දැනගත් තනන් අපිට මේ වගේින් අයින් වඩ පුළුවන්. දන්න ඇත්තං තමන් දන්නෑ මේ කුසල් දෙකරන්න අකු සල්ද කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළි ධර්ම ඉගෙන ගන්නට ඕන. ධර්ම ඉගෙනගත් තම තමයි අපට මේකින් ගැලවෙන්ට පුළුවන්කම ලැබෙන්ින්. ර දැම් පින්න තුල්ලාට සාරම්භය පැහැදිලි ඊීළඟට පින්නතුනි මාන්නය මාන්‍යය කියලා කියැනති තමන් ඉතිං කොඩියයක් කියලා තමයි හිතාගෙන අනිත් අයොක්කූම් පහත් කරලා ඉතින් ඒකත් අකුසලයක් ඒකත් උපක් ලේසයක් එනිසා පිනතු මාන්‍යය කියෙනෙකත් අපි තේරුම්ගන්නට ඕන රත්ති මාන කියල කියන්න ඉතිං අංගනෝ මානටත් වඩා අහිහලින් ඉතිං ඔන්න ඉතිං අංආට පස් ඉති බේරබ. ප්‍රකටව වවා මාන්‍යය අධික පුද්ගලයගේ ස්වභාවේ. එතකොට පිණිතුන් මේක් වෝම උපක් ලේස මෙ සිත වනසන ධර්ම මාන්‍යය කියලා කියන්න. අතිමාන්‍යය කියන් ඒකයි. ඊළඟට පින්නතුනී මද මදේ කියලා කියන දැන් ඔය මොනු හරි මත්තැන්ගේ එහෙම බිව්හාම අපි කියනවානට මත්වෙනව කියල වෙරි වෙනවා කියනවා. එතකොට බලන්න්න පිණිතුන්ද ඒවේරිය නං පැයක්ත් දෙකකින් සාමාන නැතිවෙලාන්න්න පුළුවන්. ඇ යෞවන මද මත් වනා මේක ලේසියෙන් නැතිවෙන්න. ඊළඟ ආාරෝග්‍ය මධයෙන් තමන්ග තියෙන සෞඛ්‍ය සපන්න භාවේ ගැන්න ඉතුළ මත්තුනොත් ඒකෙන් ගැලවෙඩත් බෑ. සමාරය තමන්ගේ ධනයෙන් කුලයෙන් ඔය ඕ වගේ මත්වෙනවා මත් විච්චකමන් පින්නතුනී ඉතිං උඩින් තමයි යන්න. ති මේකත් හොඳට තේරුම් ගන්ටෝන මේ මදේ කියලා කියන්නේ තනි කරම උපක් ක්ලේසියක්. ඊළඟට පින්නතුනි පමාද. මාදකිනික දන්නවා ඇතින් ලබු කට්ටක් වගේ. ඔහේ එහාට මෙහාට දැන් ගංගාවකට ලබ කට්ටක්කටු නම තිහාට යනෝ මෙහාට යනවා අතුර ගාගන ගාහගෙන යන පැත්තෙන් යනවා. අන්නේ වගේ තමයි ප්‍රමාධදයෙන් යත්ත පුද්ගල ඔහේ ඉතිං කාලේ ගත කරනවා රැකියාවට යනවා. තව කරන්ට තින දීවුලුත් කරන පිත්දදාහම මුකුත්න ප්‍රමාදීෙන්ම කාලයේ ගත කරනවා. ඉතින් මේ ප්‍රමාදය පින්නතුනි හරිම භානක දෙයක්. බුද්ධ සාසනය කියලා ැන සනිකරම අපමාදයකින් වත්තන ඇතුළි බුද්ධ සාසනී තියෙනවා. එනිසා දැ පින්නතුල්ලාට පැහැදිලි අපේ සිත්වල තියන උපක් ලේස දාසයක් දැන් අපි මතක් කලා. ඉතින් අන්තිමන්තිමේ අප ොම කැටියෙන් මතක් කළේ කාලවෙලා මදි නිසා. එතකට පින්නතුනි අර අපේ සිත පවිත්‍ර කරගන්නට මෙන්න මේ කියන කලේස ධර්ම දාසය අනි වාරයෙන් අපි අයින් කරන්නටඋන්. එහෙම අයිංකලොත් තමයි පිරිසුදු වත්ත්‍රේකට තමන් කැමැතිවරණයක් යොදන්න පුළුවන් වගේ අපේ සිතා අපි කැමැති කැමැති විදිහට බොහොම නිර්මල සිතක් බවට පත්කරගන්නට ලැබෙන්නේ. කලුතර මහවස්කඩුව ගුණ රුවන නිවසේ පදිංචි රනිල් ගුණරත්න මහත්මාගෙත් ඒවගේම චන්ද්‍රිකා ගුණරත්න මහත්මාවගේත් දරු දෙදනාගෙත් බලාපොරොත්තුව තමයි අභහාවයට පත්විච්ච චන්ද්‍රිකා මහත්මාවගේ පියාවන මංගල සේනැද සිල්වා මහත්මාට පියාණන්ට.ඒගේඒවගේම සීලා මාලනී රංජිත් විල්මට් ඒ වගේ ජේතියවන්ස තිලකා ඇතුළු මිය පරලෝගිය ඒ තන්ද්‍රිකා මහත්මියක පාර්සයෙන් මිය පරලෝගිය සියලූම දෙනාටේ කාන්තය මේ පින් නිවන් පිණිසම වේවා කල ප්‍රාර්ථනා කරනවා. ඒගේ රනිල් මහත්මාගේ ඒ පාර්චයන්ගේ මවවන රූබී ගුණරත්නයි මහත්මා වේ වගේම සහපියාවන හින්ටන් ගුණරත්නයි මහත්මා ඒවගේම සීයාාච්චිලය තුළ පමිය පරලුග සකල ඥාතීන්ටම මේ පින් නිවන් පින්සවේවා කියලා ප්‍රාර්ථනා කරමු ඒ වගේම ජෙස්මින් ක් ලක්මිනි ජයිසින ඒ ඥාති සෝවිරයට ඒවගේම නිරූප නිරූපා රත්නායක මහත්මියගේ පුත්‍රයා ඒ අකල් මරණයකට පත්වනා ඒ ජයිලත් බණ්ඩාර රත්නායක තරන මහත් මාටත් ඒ කාන්තමේ පිින්. නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වගේම චන්ද්‍රිකා මහත්මියගේ මවන ලීලා චන්ද්‍රා ජයිසිංහය ඒවයි වෘර්ධ මෑණියන් අනුවනි ජන්මදිනය වෙනුවෙන් පින්කම යුදාගෙන තියන වෙන සයි මෑණියන්ට පුුණනිවන්ත ජන්මදිනයක් පේවා කියපාසින්තන ප්‍රාර්ථනා කරනවා. වගේ මයි දුළොත්වන දිනටු පන්දිනයේ දී ඇති උපාලීද සිිල්වාය මහත්මාර්ශත් පතනවා කුසුම් කාන්ති මහත්මිය දෝගිසු ප්‍රාර්ථනා කරනවාඒවගේම නන්දනා කෙට්ෂ ඒ මහත්මියයටඒවගේම DG චිරිවර්ධන මහත්මියයට එවගේම ඩර් මෙන්න්ඩිස් මහත්මියයට අමරා මෙන්න්්ඩිස් මහත්මියයට ලිලියන් ගුණරත්න මහත්මියඒවගේම ඩොරිස් හින්ගට් ඒ මහත්මිය දර් ගාසු පාර්ථනා කරනවා ඒ සියලො දෙනාට සිතක් සාාන්තියක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. විදේශ ගතුව ඉගුණුම ලබන ගවේ් අචාන් සහ දනන්ජයපු දරුවන්ටේ කාන්තෙන්. නිදුක් නීරෝගි භාාවේ චිරජීවනය සැලසේවා මෙද්‍ය පාර්ස්සවයම සියලූම ඥාතීන්ටේ කාන්තය යහපතක් වේවා බෞද්ධ්‍ය නාලිකාේ නිර්මාතු දරනාාගම කුසල දම්මනායක ස්වාමිදරයන් වහන්සේ ඇතුළු. ඒ ඒකාරය ම්ඩලටත්ේ වගේ අපට අත් නේ‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත් රනිල් මහත්මාමගෙත් න්්‍රිකා මහත්මාවගත් සියලු සම්යයක් ප්‍රාර්ථනාවන් සීයට සීයක්ම මුදුම් පත්වේවා කියලා පියාචිංචන ප්‍රාර්ථනා කරනවා දෙවියන් සයිත සමත්ව ෝකයාටමත් ඒ කාන්තේ මේ පින් නිවන් පින්සවේවා අවසාන වසයෙන් අප සෑම දෙනාටම ජාතියක් ජරාවක් ව්‍යධයක් මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාදිි අමරණිය නිර්වාණ ධාතුව ඒ කාන්තේම සාත්සාත් කරගට ලැබේවා ලැබේවා කියන කවුරු ප්‍රාර්ථනා කරගනිමු. ආකා සට්ඨාචබුම් මට්හා දේවා නාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් කන්තුසාසනං චිරංරක් කන්තුදේසනං චිරංරක් කන්තු මං පරන්ති. ර්මදේශනාපවඇත් වූ ගරු කටයතු දේශකයන් වහන්සේ වන තලවත්තු ගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානා ධීපති, ත්‍රිපිටකාචාර්ය පූජජපාද මිරහවත්තේ පඥාසිරි ස්වාමින්දරයන් වහන්සේට අපි නිදුක් නීරෝගී සූපත් භාවය පාර්ථනා කරමු. මේ සියලු කුසල් දහම් ප්‍රාර්ථනය බෝධිකින් උතුම් චතුරාර සත්ත්‍යය අවබෝධ කරගන්නට දේශකයන් වහන්සේටත් හේතුවාසනාවේවායි සාධනාධයක් පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාධූ සාදුූ සාදු. එ පාර්ථනයයක් සමගින් ධර්මදේශනාව අප මෙතකින් නිමාවට පත් කරනවා. ඔබ හැම දෙනාටත් සම්මා සම්බුදු සරණයි.